ආයුබෝවන් සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ කුණ්ඩලිනී බලය නැත්නම් කුණ්ඩලිනී ශක්තිය කුණ්ඩලිනී ධානය. අපි මේ විදිහට හඳුන්වමු. ඒ ශක්තිය ගැන කතා කරමු. වීඩියෝ එකට යන කලින් මුලින් මතක් කරන්න කැමතියි තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. අපි දාන වීඩියෝ ඔයගලන්ට දිගින් දිගටම ඔයගලගේ phone එකට ගෙන්න ගන්න ඕන නම් එහා පැත්තේ ඇති bell icon එකත් click කරන්නට අමතක කරන්නට එපා. හොඳයි අපි කතා කරමු මේ කුණ්ඩලිනී ශක්තිය ගැන. කුණ්ඩලිනී ශක්තිය කියන්නේ මිනිසා තුළ පිහිට ඇති දිව්‍යමය හා අදෘශ්‍යමාන ශක්ති විශේෂයක්. මෙම ශක්තියට cosmic power, spunt power කියන නම් වලින් බටහිර විද්‍යාඥයන් හඳුන්වනවා. මෙම සුවිශේෂී වූ බලය යම් පුද්ගලයෙකු පුබුදුවාගත් පස්සේ ඔහුට විශ්වයේ සියලුම බල ප්‍රවාහණයන් පාලනය කරන්නට පුළුවන්. සියලුම යෝගීවරුන්ගේ ඉලක්කය මෙම බලය මතු කර ගැනීම. මිනිස් ශරීරය තුළ පිහිට ඇති නාඩි 72000 ඒ සියල්ල ඒකරාශී කරමින් මේ ශක්තිය චක්‍ර හතක් ආශ්‍රයෙන් මතුවෙනවා. කුණ්ඩලිනී ශක්තිය මතුවන චක්‍ර හත සත් චක්‍රය යනුවෙන් හඳුන්වනවා. එය මූලාධාර, ස්වාධිෂ්ඨාන, මණිපූරක, ආහාත, විශුද්ධි, ආඥා, සහස්‍ර යනුවෙන් හඳුන්වන්න පුළුවන්. කුණ්ඩලිනී ගමන් මාර්ගයේ ඒ විදිහට තමයි ඒ චක්‍ර හත දැක්වෙන්නේ. මෙම චක්‍ර නෙළුම් මලකට සමාන්තර දක්වන අතරම ඒවා විවිධ වූ වර්ණයන්ගෙන් හා විවිධ වූ ප්‍රති සංඛ්‍යාවන්ගෙන් යුක්ත වූ බව යෝග ග්‍රන්ථවල ඉගැන්වෙනවා. ආසන, ප්‍රාණයාම, බන්ධා, සුද්ධි, ක්‍රියා, මුද්‍ර යන සියලුම අංගයන් කුණ්ඩලිනී ශක්තිය මතුකර ගැනීමට උපකාරී වෙන බව යෝග දර්ශනයේ සඳහන් වෙනවා. මෙම ශක්තිය එයට ඇති බලවත් ආශාව හා ගිජුකම නිසාම පුදුවා ගැනීමට උත්සාහ කළොත් ඔවුන් බලවත් වීසණයන්වලට පත් වෙන්නට පුළුවන්. ක්‍රමානුකූලව ගුරු උපදේශ හා අවබෝධයක් ඇතිව කුණ්ඩලීන ශක්තිය ලබා ගැනීමට අවතීන වේතු බව තරයේ සිතා ගන්න. කුණ්ඩලීනිය කියන්නේ ධර්ණ ගසාගෙන සිටින නිහඬ සර්පෙක් වැනි මිනිස් සිරුරේ පිහිට ඇති එක්තරා ඉන්ද්‍රයන්. විශ්වයේ ඇති ශක්තිය හා වාතය තම සිරුරට ලබා ගැනීමෙන් එම ශක්තිය සුවිශේෂී වූ ඉන්ද්‍රයේ තුළට කාවද්දා ඒ තුළින් සර්පයකුමින් ධර්ණ ගසා තිබූ එම කොටස ක්‍රමයෙන් ප්‍රාණවත් වී හිස ඔසවාගත් සර්පෙක්මින් ක්‍රියාකාරී වී හිස් මුදුන දක්වා ගමන් කරනවා. කුණ්ඩලිනී ශක්තිය ලබා ගැනීමේදී ප්‍රධාන වශයෙන් මිනිසාගේ සිරුරේ පිහිට ඇති සුවිශේෂී වූ ඉන්ද්‍රියන් මෙයට වහල් වෙනවා. මෙයට සංස්කෘත භාෂාවෙන් හේෂා යනුවෙන් හඳුන්වනවා. දිගින් අඟල් දෙකක්ද වූ විශාල මෙම ඉන්ද්‍රිය අධෝ මාර්ගයෙන් ලිංගික ප්‍රදේශයටත් ඒ අතර සුසුම්නාව මුල පිහිටලා තියෙනවා. ඒ වට තුනක් හෝ වට තුනා මාරක් පමණ සර්පයකුගේමින් ධර්ණ ගසාගෙන තියෙනවා. එබැවින් මෙම ඉන්ද්‍රිය දිව්‍යමය බලයක් ඇති සර්පයා යනුවෙන් බටහිර විද්‍යාඥයන් හඳුන්වනවා. කුණ්ඩලිනී ශක්තිය පුබුදුවා ලීමට ලැබෙන බලය චක්‍ර වශයෙන් තියෙනවා. මෙම චක්‍ර හත චක්‍ර හෙවත් චක්‍ර හත වශයෙන් පෙන්නුම් කරනවා. මේ දැක්වෙන චක්‍ර යෝගින් වරුන් විසින් තම ශක්තියෙන් දැක චක්‍රානුසාරයෙන් එහි හැඩතල යෝග සිසුන් හට පෙන්වූ අයුරු දක්වන්නට පුළුවන්. ඒ චක්‍ර පිබිදීමෙන් ලබාගත හැකි බලය චක්‍ර ඉදිරියෙන් දක්වලා තියෙනවා. පළමු චක්‍රයේ මූලාධාර චක්‍රයයි. එය පිහිටුව ඇත්තේ ගුද මාර්ගයේ අඟල් දෙකක් ඉහළින්. මෙහි පිති සංඛ්‍යාව හතරක්. ඒ අතර එහි වර්ණය රතු පාට වෙනවා. අක්ෂරය ලාම්. ආරෝග්‍ය ලාභ, වාක් සිද්ධි, වාක් චතුර්ය, අතීත අනාගත දැකීමේ හැකියාව, නමස් ගුණෙන් යුක් අප්‍රාණ වායෝ ක්‍රියාකාරී වෙනවා. දෙවන චක්‍රය ස්වාධිෂ්ඨාන චක්‍රය. එය ක්‍රියාකාරී වන්නේ සුෂුම්නාවදිගේ ලිංගේන්ද්‍රිය පාමුල. වර්ණය තැඹිලි පාට. ප්‍රති සංඛ්‍යාව හයක්. අක්ෂරය වාම්. ආශාව, ද්වේෂය, ආත්ම ආත්මාර්ථකාමිත්වය, ලෝභකම, අහංකාරභාවය, කපටි ස්වභාවය ඉවත් වෙනවා. රෝග පීඩාවලින් සුවය, මරණයෙන් මිදීම, ආපෝ තේජෝ ධාතුව ජය ගැනීම, පංචේන්ද්‍රයන් සම්බර්ධතාවයේ සමාන වායු කොටසක් මෙහි ක්‍රියාකාරීත්ව වෙනවා. දුක්ඛන චක්‍රය තමයි මණිපූරක චක්‍රය. එය ක්‍රියාකාරී වන්නේ නාභිය මුල සිට වර්ණයේ දීප්තිමත් කහ පාටයි. මැද ඇති ත්‍රිකෝණයේ රතු පාට රතු පැහැති. ප්‍රති සංඛ්‍යාව 10ක්. අක්ෂරේ රාම්. චිත්ත ශක්ති දියුණුවීම, එමගින් රෝග සුවපත් කර ගැනීමට හැකිවීම, ශරීරය පිළිබඳ යථාවබෝධය, අනුන්ගේ සිරුරට ගමන් කිරීමේ හැකියාව වැනි විවිධ දෑ මේ මවා පැන්වීමේ ශක්තියක් මෙහි ඇතුළත් වෙනවා. ඊට සමානව වායුවේ කොටසක් ක්‍රියාකාරී වෙනවා. එය සමාන වායුවේ උණුසුම් ස්වභාවය. හතරවන චක්‍රය තමයි ආනාහත චක්‍රය. හදවතේ මැද තමයි මේකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එහි වර්ණය කොළ පාට. මැද ඇති තරු ලක්ෂණයන්ගෙන් ශිව හා ශක්ති දෙවියන් නිරූපණය කරනවා. ප්‍රති සංඛ්‍යාව 12ක්. අක්ෂරය යාම්. අදි මානසික බලය ලැබීම. මිනිස් ඇසට නොපෙනෙන, නොඇසෙන ගුත්තමය ශබ්දයන් ඇසීමේ හැකියාව. වාක් සිද්ධි, සිරුද්ධි බල ගැනීම මෙම චක්‍රයේ උදාන වායුව ක්‍රියාකාරී වෙනවා. පස්වන චක්‍රය තමයි විසුද්ධි චක්‍රය. මේක තියෙන්නේ උගුර මුල. එහි වර්ණය නිල් පැහැති. ප්‍රති සංඛ්‍යාව 16ක්. අක්ෂරය හාම්.
තාරුණ්‍යයේ බලය අතීත අනාගත වර්තමාන තුන්කල් දක්නා ශක්තිය පහළ වීම. රෝග පීඩාවන්ගේ මිදී ලෞකික රැහන් වලින්ද මිදීමේ හැකියාව සහ කාව්‍ය ශක්තිය දුක වේදනාව සහ බිය ඉවත් වී ප්‍රාණ වායු ක්‍රියාකාරීත්වයට පත් වීම. හයවන චක්‍රය තමයි ආඥා චක්‍රය. ඒ පිළිලා තින්නේ නල තලයේ මැද. එහි පෙති සංඛ්‍යාව 10ක්. වර්ණයේ තද දම් පාටයි. අක්ෂරය ඕම්. ප්‍රාණයාම හා භාවනා මගින් මෙම ශක්තිය පිබිදෙනවා. මෙමගින් ඇහි බැම දෙක මැද අභ්‍යන්තරයේ සැඟව ඇති දෙවන ඇස පෑදෙනවා. මෙමගින් විඥාණය පහළ වෙනවා. කර්මඵලයේ ඉවත් වෙනවා. හත්වන චක්‍රය තමයි සහස්ත්‍ර චක්‍රය. මේ සියලුම ශක්තියන්ගේ මූලස්ථානය හිස්මු දුන මුල් කොටගෙන සිටිනවා. මූලාචාර චක්‍රය පිබිදීමේ මතුවන ලාදම් පැහැති හා ඉතා දීප්තිමත් සුදු පැහැති ආලෝකය එළිට මතුවෙමින් සිරුර දීප්තිමත් කර ආඥා චක්‍රය වෙතට පිවිසෙනවා. ආඥා චක්‍රයට පිවිසි මෙම ආලෝකය තවදුරටත් වර්ධනය වෙමින් හිස් මුදුන දක්වා ගමන් කර සහස්ර චක්‍රය මතුවෙනවා. මෙම ශක්තියෙන් මොලේ ඇති සියුම සෛල උද්දීපනය වී මිනිසා විශ්වය ජය ගන්නවා. මූලාධාර චක්‍රයේ සිට සහස්ර චක්‍රය දක්වා ඊළට දෙවන ගමන් මාර්ගයේ මූලාධාර චක්‍රය තුලින් පෙන්නුම් කරනවා. මෙම චක්‍ර දෙස විද්‍යාවෙන් බැලුව විට මෙම ශක්ති පීඨා තිබෙන්නේ සිරුරේ ප්‍රධාන ග්‍රන්ථීන් ආශ්‍රිතව බව ඔබට පෙනේ. එම ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වය උපරිම තත්ත්වයට පත් කිරීම කුණ්ඩලීනි බලය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. සුසුම්නා නාඩිය තුළ දෙවන ශක්ති කේන්ද්‍රයේ හත අප හඳුන්වන්නේ චක්‍රේවත් මල් වශයෙන්. චක්‍ර වශයෙන් මේවා හඳුන්වන්නේ නියම ශක්ති කේන්ද්‍ර දිස්වන්නේ මලක් නිසා. ඒ මලක් ආකාරයෙන් නිසා. මේවා නෙළුම් මල් වශයෙන් හඳුන්වනවා. මෙම චක්‍ර හත උදාහරණ වශයෙන් ඔබේ තිබෙන නාභිය ඇතුළු මණිපුර චක්‍රය දුර්වල වීමෙන් ඔබට දියවැඩියා වැනි රෝග තත්ත්වයක් ඇති වෙනවා. පහළ තිබෙන චක්‍රය වන මූලාධාර චක්‍රය දුර්වල වීමෙන් ඔබේ ආර්ථිකය දුර්වල වෙනවා. සමාජ පිළිගැනීම අඩු වෙනවා. ඔබට මානසික ප්‍රශ්න, ගැටළු, ලෙඩ රෝග වලට ගොදුරු වීමට සිදු වෙනවා. කේන්ද්‍ර අවදි කර කායික හා මානසික වශයෙන් ආධ්‍යාත්මික සුවපත් මිනිසියෙකු බිහි කිරීමට උපකාරී වන අභ්‍යාස පෙළ ඔබට කියමීට අපි කැමතියි. මේ සඳහා ඔබට පැය ගණනක් වැය කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ සඳහා ඔබට ඔබේ වටිනා කාලය දිනකට විනාඩි 5ක් හෝ 10ක් වැනි කාලයක් පමණක් වැය කරගෙන මගින් මහඟු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි සෑම ජීවත් වන භෞතික ලෝකයක් තුළම භෞතික වශයෙන් දියුණු වන පුද්ගලයාට වැදගත් වෙනවා. ඒ සඳහා යාන වාහන, ගෙවල් දොළවල්, රැකියා ස්ථාන වැනි සියලුම දේවල් වි දියුණුව වැදගත් වෙනවා. මේවා ඇනහීමට බලපානු ලබන්නේ බොහෝ විශ්වාසය වන්නේ චක්‍රහත ක්‍රියාත්මක නොවේ. මේ චක්‍රහත ක්‍රියාත්මක වීම සඳහා චක්‍ර භාවනාව හෙවත් කුණ්ඩලිනී භාවනාව වැඩිම වැදගත් වෙනවා. ඉතින් ඔබ කුමන ආගමක කෙනෙක් වුණත් මේ කුණ්ඩලිනී ශක්තිය කියන ප්‍රබල ශක්තිය අවදි කර ගැනීමට මැලිනවන්න. මොකද මේක ඉතාම බලවත් ශක්තියක්. මේ අවදි කරගත්තොත් මුළු විශ්වයම ජය ගන්න පුළුවන්. ඔබේ තිබෙන සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔබත් පුළුවන් තරම් ඉක්මනට මෙය වැඩිමිට උත්සාහ ගන්න. ඉතා අමාරුයි. නමුත් අමාරුව පසෙකලා ඔබේ උත්සාහයෙන් මේ ජය ගැනීමට උත්සාහ කරන්න. මා වුණ තවම මේ උත්සාහ කරමින් සිටින පුද්ගලයෙක්. මේ යෝග ගන්ධ්‍ර හා යෝග දර්ශනයන්ගෙන් ලබාගත් තොරතුරු තමයි මම මේ ඔබ වෙත ගෙනාවේ. නම් ඔබට සුබ දවසක්.